ආයුබෝවන් ඔබෙක් වන්නේ ස්වාධින් රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගයි. ප්‍රදේශ කිහිපයක් හුදෙකලාව නිම කරද්දී තවත් කිහිපයක්ම හුදෙකලාවේ ලොක්ඩවුන් නම් කොහෙවත් යන්න එපා. නිරෝධායනය අකුරටම පිළිපදින්න. නීතිය තදින්ම වන්දනාගාර පුකුර සීග්‍රයෙන් ඉහළට කොළඹ තත්වයක් භයානකයි. වැලි ජාවාරම අල්ලන්න ගිය පොලිස් කොස්තාපල් මරා දැමු ටිප රියදුරා අත්නංගුවට. සිඩ්නි නුවර දහදියෙන් නැහැ වෙයි. ඉල් පුර පසළොස්වක පොහොය අදයි. රට තුල පවතින කොරෝනා ව්‍යසනය හේතුවෙන් නිවෙස්වල සිටම ආගමික වතාවත්වල නිරතවන ලෙස කළ දැනුවත් කිරීම වලට අනුව ජනතාව ආගමික වතාවත්වල නිරතව සිටිනවා. මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම සහ ප්‍රථම ධර්ම දූතයන් ලෙස රහතන් වහන්සේ 69ක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනකයි. චීවර මාසයේ අවසන් පොහොය වන්නේද ඉල් පුර පසළොස්වක පොහොයයි. එමෙන්ම තුන්බෑ ජටිල දමනය සැරියොත් හිමියන් පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම්ද ඉල් පුර පොහොය දිනේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. අමාදම් සිසිලස 204 වන පොහෝ දින වැඩසටහන අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බුරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ධර්මදේශනය සිදු කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සමාජිකයන් ධර්මදේශනය ශ්‍රවණය සඳහා එක්ව සිටියා. සෑම පොහෝ දිනකම ස්වාධින රූපවාහිනිය ගෙනෙන සවනක් රැස් සජීව වැඩසටහන මෙවර විකාශය කෙරුණේ තලවතුගොඩ ගණේලන්ද රජමහා විහාරස්ථානයේ සිටයි. රජමහා විහාරාධිපති ශ්‍රීනාදී සිව් කොරළේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තලවතුගොඩ විමල ධම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරුණා. ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසක්ද දවස පුරා පැවැත්ුණා. මෙතර ලක්හඬ ගුවන්විදුලියේ ශාසනාලෝක වැඩසටහනද මෙවර සිදු කෙරුණේ තලවතුගොඩ ගණේලන්ද රජමහා විහාරස්ථානයේදී. 98 වන වරට මෙවර පැවැත්වුණු වැඩසටහනේදී සාමණේර ස්වාමින් වහන්සේ සිය නමකට පිරිවෙන් අධ්‍යාපනය සඳහා අවශ්‍ය ධර්ම ග්‍රන්ථ කටල ඇතුළු උපකරණ පරිත්‍යාග කෙරුණා. තව දුරටත් හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ සහ අලුතින් හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. එසේම ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කිරීමටද කටයුතු කෙරුණා. මෝදර බ්ලූ මැන්ඩල් කොටහේන ග්‍රෑන්ඩ් පාස් ආදුරුපු වීදිය වේල වීදිය කෙසෙල්වත්ත මාලිගාවත්ත දෙමිටගොඩ සහ මරදාන පොලිස් වසම්බුල හුදකලා තත්ත්වය තව දුරටත් ක්‍රියාත්මකයි. කොම්පාඤ්ඤ වීදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමද තවදුරටත් හුදෙකලා කර තැබීමටයි තීරණය කර ඇත්තේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශද තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතිනවා. මට්ටකුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය හෙට උදැසන 5 සිට අලුතින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට නියමිතයි. වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය සාලමුල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා ප්‍රදේශ ලෙස හෙට පෙරවරු 5 සිට නම් කෙරෙනු ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාග්ම ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය හෙට පෙරවරු 5 සිට ඉවත් කෙරෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේද මට්ටකුලිය වෙරළබඩ සහ පිටකොටුව පොලිස් වසම්වල හුදෙකලා තත්ත්වය හෙට උදෑසන 5 සිට ඉවත් කෙරෙනු ඇත. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි හුදෙකලා කර ඇති ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදෙකලා ප්‍රදේශ වශයෙන් පවතින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මෙතර හුදකලා ප්‍රදේශවල ජනතාව වගකීම් සහිතව හැසිරීම අනිවාර්ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසනවා. අපි යෝජනා කරනවා දිගින් දිගටම කවුරු හරි කෙනෙක් ඒකට අනුගත වෙන්නේ නැත්නම් රටේ පවතින නීතිය AI විරුද්ධව ක්‍රියාත්මක කරන්න. මොකද මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ නොසලකිලිමත්කම නිසා සමස්ත රටක් අනාරක්ෂිත වෙන්න ඉඩ දෙන්න බෑ. සුළුතරයක් මෙහෙම කටයුතු කරමින් ඉන්නවා නම් බහුතරයක් වෙන ඔබේ වගකීම තමයි සුළුතරයට මේකට ඉඩ දීලා බලන් ඉන්න එපා. ඒ කියන්නේ ඔබ හුදකලා ප්‍රදේශයක් නම් ඔබ ජීවත් වෙන ප්‍රදේශය ඔබ අවදානම sannivedanaya කළාට පස්සේ ඔබ වගකීම් විරහිතව හැසිරෙනවා නම් හුදකලාව අඛණ්ඩව පවත්වා ගෙන යාම හැරෙන්න වෙන විකල්පයක් බලධාරීන්ට ඉතුරු වෙන්නේ නැහැ. පිටකොළ ප්‍රදේශයේ හුදකලා තත්ත්වයෙන් ඉවත් කළද මැනින් වෙළඳපළේ කටයුතු ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. පිටකොටුව පොලිස් බල ප්‍රදේශයේ හෙට උදෑසන 5:00 සිට හුදකලා බවින් ඉවත් වුණා. පිටකොටුවේ සුපුරුදු මැනින් මාකට් එක එවැගේම 4වෙනි සහ 5වෙනි හරස් වීදිය ක්‍රියාත්මක වීමට අවකාශ ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම තොග වෙළඳාම, එළවලු වෙළඳාම ආදී කටයුතු ඒ ඇරෙන්නට ප්‍රධාන බස් නැවතුම් පොළ, පුද්ගලික බස් නැවතුම් පොළ ඒ ආදී කටයුතු පෙර පරිදිම සිද්ධ වෙනවා. ඒකම අපි දකිනවා තව දෙයක් ඒ හුදකලා කරපු ප්‍රදේශවලදී යම් යම් හැඳුනුම්පත් භාවිතා කරනවා. කරලා ඉවරලා අපි රජයේ සේවකේ කහවල් ස්ථානට අනිවාර්යයෙන් යන්න ඕනේ. එහෙම යන්න පුළුවන් ද හුදකලා කරලා තියෙන තැනක? නෑ, හුදකලා කරලා තිබෙන ප්‍රදේශයක කිසිම අවස්ථාවක කිසිවෙකුට ඒ ආකාරයට හැඳුනුම්පත් පෙන්වීමේ කටයුතු කරන්න බෑ. නමුත් පොලිසියට දැනුම් දීලා ඒ ප්‍රදේශයේ වගේම සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය මත ඒ ප්‍රදේශ ජනතාවට සහන සලසන්න පමණක් සීමිත පිරිසකට ඒ ප්‍රදේශවලට ඇතුළු වෙන්න පිට වෙන්න අවස්ථාව දීලා තිනවා. නමුත් එම ප්‍රදේශවල පදිංචි ජනතාවට ඔවුන්ගේ හැඳුනුම්පත් භාවිතා කරලා සංචරණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලික බස් රථ දහවනේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසනවා. සමස්ත රටේම මේ අධිකාරිවල සභාපතිතුමාලා තමගේ එකතු වෙලා වෙනදට වඩා හොඳ සේවාවක් ශ්‍රී ලංගමත් එක්ක පෞද්ගලික බස් රථ සේවාවත් සමග අපි එකතු වෙලා දරුවන් පාසල් වෙත ගමන් කිරීමටත් අනිකුත් අය තමන්ගේ ඉදිරියේදා රාජකාරී කටයුතු සහ පෞද්ගලික කටයුතු ගමනාන්තය කරා නගරයට ඒමටත් අවශ්‍ය කරන පසුබිම ඉද වෙනදට වඩා නිර්මාණය කරලා තිනවා. බස් රථවලට වැඩිපුර මගේ නාවන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපිට අපේ ආරක්ෂක අංශය යොදවලා පරීක්ෂණ කටයුතු යොදලා අපි ගරු අමාත්‍යතුමාට සාකච්ඡා කළ දෙනවා එම බස් රථවල බලපත්‍රය අත්හිටුවන්න. කොරෝනා ආසාදිතයන් 323 දෙනෙකු මීට සුළු වේලාවකට පෙර වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 23000 ඉක්මවා තිබෙනවා. බන්දනාගාර ආශ්‍රිතවද කොරෝනා ආසාදිතයන් 183 දෙනෙකු අද දිනේ හඳුනා ගන්නා. ඒ අනුව එම ආසාදිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවා ගියා. ගෙවුණු පැය 24ක කාලය ගතහමත් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරෙනුත් අලුත්පඩේ කොටහේන සහ කොම්පඤ්ඤ වීදිය කියන ප්‍රදේශවල තමයි වැඩිම පිරිසක් හමුණා කියලා සෞඛ්‍යංශ ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වෙලා තියෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19400 මේ වෙනකොට ඉක්මවා ගොස් තිබෙනවා. මේ අය අතරින් 13000කට අධික පිරිසක් සුවය ලැබලා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් සෞඛ්‍යංශ තහවුරු කරනවා. මේ තොරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය විමසා බලන්න. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයන් 487 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 223 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. වැඩිම සංඛ්‍යාවක් අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 56ක්. කොටහේන ප්‍රදේශයෙන් ආසාදිතයන් 45 දෙනෙකු, කොම්පඤ්ඤ වීදියෙන් 28 දෙනෙකු, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 17 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 13 දෙනෙකුද වාර්තා වුණා. එම්ම කිරුළපන ප්‍රදේශයෙන් 9 දෙනෙකු, දෙමටගොඩින් 8 දෙනෙකු සහ මරදාන ප්‍රදේශයෙන් ආසාදිතයන් 7 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 78 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්වලින් ආසාදිතයන් 14 දෙනෙකු බැගින් හා මාතර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු ඊයේ දිනේදී හඳුනාගෙන තිබෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිත කොරෝනා පොකුර 19770ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 13223 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මෙවන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23311ක්.
इन हयदहास देसी दिन को रोहल का तोपति कार लबनवा दाहत दस दिन को पूर्ण सुवेला बार रोहल वनी पिटवगुस ऐतिबावाई सौख्यांश पावसान ने म्यातरे तबत कोरोना आसादित अंड दिन को मियामत समग समस्त मरण संख्या व एक से नवयक दक वाहिल गुस्ती बनवा बंदना का रंधु वन सहन लदाहरिन एक से असो तुन दिन कुटे कोरोना वायरस से आसाद ने भी ऐतिबाव अधहंदुना गेरुना ये दिने दे बंधनागार आश्रितव कोरोना आसादित्यान एकसे नवदिने कुहंदुनागत अतर मेवन विट बंधनागार वलिन हंदुनागत समस्त रोगिनगे संख्याव एकदास अनु एककत वाहिल गुस्ति बेनवा මෙ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය වරාය පරිශ්‍රය තුල පාලනය කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා සෞඛ්‍ය උපදෙස් වලට අනුව වරාය කටයුතු අකණ්ඩව සිදු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ සාපේක්ෂව ගත්තාම වරායේ ටිකක් දරුණු තත්යක් මුල් කාලයේදී ආවා නමුත් එය දැන් සෑහෙන දුරට පාලනය වෙලා අපි පරීක්ෂණ කටයුතු කරලා ඒ ආසාදී තත්ත්වයට පත් වෙන්න පුළුවන් අය අපි අයින් කරගෙන කටයුතු කරනවා ඒ තර්ජනයෙන් බේරෙන්න අපි ගන්න පුළුවන් උපරිම ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අපේ සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා ආරක්ෂක අංශ සියලු දෙනාම එකතු වෙලා අපි ඒව කරනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරන්නේ කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්ත්වය ඉතාමත් භයානක බවයි समस्त मरण वलि सीट अणुक बस नाहर पलाहेदानम केंद्रगत अमुतुंकियान इतर परपाल दिस्ट्रिक विशिदे के वार्ता विलाट नाम इतम अपे सलखीर लकवीत कारण अपे बस नाहर पला विशेष तीन बस नाहर पलाम दिस्ट्रिकमदान मे वे मरण संख्या सीट हेत हतरा कोलम दिस्ट्रिकलाति समस्त मरण लिंग हेत नाम ඊගාවට මරණ 13ක් ගම්පහයි කියන්නේ සීට 12ක් වගේ ප්‍රමාණයක් ඊගාවට කළුතර මරණ 6යි සීට 5ක් විතර ප්‍රමාණයක්. ඒතර සමස්තයක් විදිහට බස්නාහිර මරණ සීට 91ක් වෙනකොට ඒකෙන් සීට 74ක්ම වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ. ඒතර ඒ සීට 74 නොත් අති බහුතරය වෙලා තියෙන්නේ කොළඹ මහනගර සභාව සීමාව ඇතුලේ. අපි හැම මොහොතකම අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් මේ අවධානමින් ටිකෙන් ටික එළියට එන්න. අපිට අනිවාර්යෙන්ම පුළුවන් මේ කොරෝනාව පරාද කරන්න. කුරුණෑගල කොබේගනේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ටිප රතියකින් පොලිස් නිලධාරියෙකු යට කර පලා ගිය වියතුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් අන නොතකමින් මෙම ටිප රතේ ධාවනය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ටිප රතේට යට වූ 32 විරිදි රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගියා. අනුතර සිදුකල ටිප රතරිය දුරා එම ස්ථානෙන් පලා ගොස් තිබෙන අතර පොලිසිය සිදුකල මෙහෙයුම් වලදී අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ටිප රතරිය දුරා 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දැදුරුඔය ආශ්‍රිතව සිදුවන වැලි ජාවාරම පිළිබඳ සොයා බැලීමේ මෙහෙයුමක මියගිය පොලිස් කොස්තාපල්වරයා නිරතව සිටි බව පොලිසිය සඳහන් කළා. මේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මීට පෙර දැව ප්‍රවාහණය කිරීමේ වරදකට අධිකරණය මගින් වරදකරු වී රුපියල් 50,000ක දඩයකට ලක්වෙච්ච තැනැත්තෙක්. ඒ වගේම එම දැම ප්‍රවාහණය කළ වාහනය රාජසන්තක කර තිබෙනවා. එමෙන්ම මෙම පුද්ගලයාට එරෙහිව තවත් නඩු දෙකක් දැන්ට විභාග වෙමින් පවතිනවා. වැලි ප්‍රවාහණය කිරීම සම්බන්ධයෙන් අධිකරණේ මෙම මියගිය පොලිස් ප්‍රධාරියා 2008 වර්ෂයේදී විශේෂ කාර්ය බලකායට බැඳිලා අවුරුදු 10කට ආසන්න කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කිරීමෙන් අනතුරුව නිකවර්තිය පොලිස් ස්ථානයේට විශේෂ කාර්ය බලකායෙන් ඉවත් වී පැමිණ සාමාන්‍ය රාජකාරී සඳහා පැමිණ සිටින නිලධාරියෙක් දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ එකම නියෝජිතයා නොවන බව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්වා දී ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පවසනවා. කුණ්ඩසාලේ මැතිවරණ කොට්ටාසයේ ගල්මඩුව වත්ත මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. LTTE ඩයස්පෝරාව ජාත්‍යන්තර වශයෙන් තවමත් බලවත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙරටට එරෙහිව යෝජනා සම්මත කර ගනිමින් සම්බාධක පැනවීමේ ක්‍රියාවලියක ඇතැම් බලවත් රාජ්‍යයන් නිරතව සිටින්නේ ඩයස්පෝරාවේ අවස්ථාව අනුව බවයි අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පෙන්වා දෙන්නේ. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියන එක දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා 16ක් හිටපෙක 10ට බස්සලා තියෙනවා. ඒ වුන් මේ කරන්නේ දේශපාලන විද්‍යාවක්. මේ දේශපාලන විද්‍යාව හරහා රටේ තියෙන සාමයට සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග ජනතාවට සාධාරණීය පිළිගන්න ජනතාවට ත්‍රස්තවාදයෙන් තොරින ජනතාවට ලොකු පිළිලක්. ඒ නිසා මේ පිළිල ඊගා මැතිවරණයේදී ඉවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ සොඳුරු මිනිසුන් සොයා යන ගමනේ තවත් පරිච්ඡේදයක් සමගින් අමතක නැති මතක විශේෂාංගය දැන්.
තමට සහජයෙන්ම උරුමුණු ඒ රංගන හැකියාව තුලින් මෙරට සිනමාව වේදිකා වගේම ටෙලි නාට්‍ය යන ශ්‍රේෂ්ඨයන් තුනටම අති විශාල සේවාවක් කරපු ඔහු අදවන විට කාටවත්ම නොදැනිව හුදකලාව ජීවත් වෙනවා අමතක නැති මතක විශේෂාංගය අද අපි වෙන් කරන්නේ ඒ සුවිශේෂී රංගන ශිල්පියා පිළිබඳව ඔබට කියන්නට මේ රංගන ශිල්පී ගාමිණී අම්බලංගොඩගේ කතාව एकदास नवसीय पनस पावसरे मई मस देवनदा अंबलांगुड़दी उपतलाद गामिनी अंबलांगुड़नाम्मू ए सुविशेषी रोंगेन शिल्पिया मेरट सिनेमाव वेदिकाव तिरनाट्य मेन्म संगीत क्षेत्रेटद सिदुकल मेहय अति विशालाय मां इपदुने अंबलांगुड़े इंदला मुलिम पासलगे गामिनी विद्यालयटे एके गुरुवर गुरुवरियो मट गोडा हितवत्तला මගේ එක එක කුසලතාවයන් දැකලා මාව සෑම වැඩසටහනකටම වගේ දායක කරගත්තා. පාසල් කාලයේදීම සිය කලා කටයුතු ආරම්භ වූ ඔහු සිය රුවන්ගන දිව්‍ය අනබන්නේ අම්බලංගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ අධ්‍යාපනයට එක්වීමත් සමගයි. දේවානන්ද මහවිද්‍යාලයේ හිටියා නාට්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන වැදගත් සර් කෙනෙක්. එයාගෙනම පද්මශීලද සිල්වා. එයාගේ नाट्य नुरामल के नाट्य अखर एक मद्दुम बंडक चलते तमें मूलिम रंगपेवे इतनी पशे इस्कोले केरुन सरलगी तरंगवली मम जयगत्त इट पशे क्रम क्रमे मम कुलंबट संप्राप्त अविल दिखल कालगोल नाट्य समूह गायने मूलिम संबंधन इट पशे मेनिके अत्त नायक समग दिखल कालगोल नाट्य දීපිටියගේ චරිතය කරන්න මට වාසනාව ලැබුණා. ගල්පිලිම හා බොල්පිලිම රූපවාහිනී මාලා නාටකයෙන් මෙරට තිරනාට්‍ය ක්ෂේත්‍රයට පියනගූ ගාමිණී අම්බලන්ගොඩයන් සුහද කොකා අලිබබා සහ හොරු 40 ඇතුළු නිර්මාණ තුලින් මෙරට සිනමාව තරණය කරනවා. මට ඊට පස්සේ ගොඩක් අවස්ථා ලැබුණා. සුදත්‍රෝහණ කියන නාට්‍ය වේදියා අධ්‍යක්ෂකවරයාගේ කටුඹිල සොයංජාත කලුවර ගෙදර වැනි නාට්‍යවල චරිත ලැබුණා. කන්න දෙනවා නම් අපිට කොන්න දෙනවා නම් අපිට මොනකින් ගෙනියද තව ඕනේ කියන්නේ. ජනප්‍රිය වුණ එක නාට්‍යයක් තමයි ජනප්‍රේමලාල් සහෘදයාගේ රජගහේ නාඩගම නාට්‍යයේ කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් කියන ගීතේ මමයි රවින්ද්‍ර යස්සස්වි තමයි ගායනා කරේ. ඒකේ एक रैंग अभी जनप्रिय ऊना समहारोह सिंधु की बाय हितुना बाय नद्य में सिंधु की अन्न खेल तीन जनप्रेम कदी अभी रूपवाहिनी कर वचन से खेल तीन अत्ते खन तीन बोड तीन मोन के तब उन के किसी भी कुत नसितु आयुरीन निदहस दा हत वसरे गाल ले दिच दुवु अवासनावंत अनुतुरक निसा ओट एक पादयक आयमी वाने मेरट कलावट ගාමිණී අම්බලංගොඩ නැමැති ඒ සුවිශේෂී රංගන ශිල්පියාගේ දායකත්වයේද අහිමි කරමින් ඔහොමින් දෙදිතයි මට මේ අකරතැබ්බ වෙලා මගේ ජීවිතේ කඩාගෙන වැටුණා ඊට පස්සේ ක්‍රමක්‍රමෙන් අපේ මමයි අක්කයි හිටිය අම්බලංගොඩ ඒ කොමත් නැති වුණා අදවන විට දැඩි දුෂ්කරතා මැද්දේ දිවි ගෙවන මේ රංගන ශිල්පියාට සහෘද ප්‍රේක්ෂක ජනතාවගේ ශක්තිය සහ ධෛර්යය අවසීම කාලයයි මේ ගෙවි යන්නේ එදා ඔබව හිනස්සන්නට වෙහසුණු ඔහු අද ඔබගේ ආදරය කරුණාව වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මම ඉතින් ගොඩාක් ප්‍රේක්ෂකයෝ සතුටු කරා. ඉතින් අද ඒ කවුරුවත් නෑ මට ඉන්නවා. ඉන්න ඒගොල්ලෝ උදව් කරනවා. නමුත් ඉතින් මට ඒගොල්ලොත් එක්ක ඒ වැඩසටහන් වලට යන්න බෑ. ඉතින් හරි දුකක් තියෙනවා. ඇත්තමයි Tamante බැරි වුණාම කවුරුවත් නෑ. නමුත් සමහර විට අපේ ලැබීම් අනුව අපි කරපු පව්පින් අනුව අපට හොඳ දේවල් හම්බ වෙනවා උදව් හම්බ වෙනවා ඒ වගේ මේ IT නාලිකාවෙන් මේ කරන සේවය ගැන මම හරි කෘතඥ සහගතව සිහිපත් කරනවා
ඒ නාලිකාවටත් නාලිකාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ගාමිණි අම්බලමුඩ නම් වූ සුවිශේෂී කලාකරුවාණෙනි ස්වාධීන රූපවාහිනියේ අප ඔබට දීර්ඝායුෂ පතන්නේ හදවතින්මයි. සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම් අමතන්න. මෙන්න දැන් ලැබුණු පොතක්. මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා. බන්ධනාගාරය තුළ මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇති අතර ඒ පාලනය සඳහා විශේෂ කාර්ය බලකාය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සිටිනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. අද දින සවස් කාලේ මහර බන්ධනාගාරයේ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කර තිබෙන බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මෙම නොසන්සුන්කාරී වාතාවරණය ඇති කිරීම මත බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදු කර තිබෙනවා. එම බලය පාවිච්චි කිරීමේදී එක් රැඳවියෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල් ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ. තුවාල් ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ මෙම නොසන්සුන්තාව පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් පහක් එම ස්ථානට පිටත් කර යවා තිබෙනවා. ඒ වගේම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ පිටත ආරක්ෂක වළල්ල නිර්මාණය කිරීම සඳහා මෙම නිලධාරීන් පිටත් කර යවා තිබෙන්නේ දැනට බන්ධනාගාරයේ අවට ආරක්ෂාව ඕන් විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විමර්ශනයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 68 දහසකට මහකණේ වගා කටයුතු සඳහා පොහොර නිකුත් කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා පවසනවා. කුඹුරු හෙක්ටාර 68,870ක් වගා කිරීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 19,000ක් අවශ්‍ය වෙනවා. ඉන් 90% ප්‍රමාණයක් රජය මගින් නොමිලේ ගොවි ජනතාවට ලබා දී ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ. දැනටමත් මේ වෙනකොට අවශ්‍ය මුළු පොහොර අවස්ථාවෙන් 70% අධික ප්‍රමාණයක් මෙහෙම ලබා දීලා තියෙනවා. යම් යම් පුංචි පුංචි කැට වැතුණත් පොහොර ලබා දීම කටයුතු නිසි පරිදි පවත්වන යන බවට ප්‍රකාශ කරන හැකියාවක් තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම වීගවිතන සඳහාත් ඒ වගේම අතරේක ආහාර භෝගවගාන සඳහාත් අවශ්‍ය පොහොර ප්‍රමාණයන් පොහොර ලේකම් කාඩ් සම්බන්ධ සහකාර අධිකරණ දෙපළක් ඉන්නවා. ඕන් පොහොර ලේකම් කාර්යාලයට සම්බන්ධ වෙමින් නිරන්තරයෙන්ම මේ සඳහා සොයා බලමින් කටයුතු කරමින් ගොවින්ගේ පොහොර අවස්ථාවෙන් අපි සපයා දෙන්න අවශ්‍ය විධිවිධාන දිසක තුළ සපුරලා තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු සියල්ලම පාහේ මෙම කන්නේ වගා කර ඇති අතර අස්වැන්න මෙට්‍රික් ටොන් 340,000ක් අපේක්ෂා කරනවා. මෙලෙස ගැටලුවකින් තොරව තම වගා කටයුතු සිදු කිරීමට රජය ලබා දුන් සහයට ගොවි ජනතාව තම කෘතවේදීත්වය පළ කරනවා. ඕනම් ලැබෙනවා යූරියා පොඩ්ඩක් තමයි හිකපාරු තියෙන්නේ. අපි ස්ථිතන්ත වෙනවා මේ රජයට කොරෝනා යටතේ අපිට මේ පොහොර ටික නොකඩවම ලැබෙන එක ගැන. නිසිලාට වතුර ටික ලැබෙනවා, නිසිලාට පොහොර ටික ලැබෙනවා. මෙච්චර ප්‍රශ්න දීද්දි ඇත්තටම ඉතින් සතුටු වෙනවා ගොවිනන් වශයෙන්. ඒ කොරෝනා රෝග රුපියල් 5000 දීමනාවක් දීන අතර තමයි අපිට මේ පොහොර සානාධාරය ලබා දෙන්නේ. ඒ පිළිබඳව අනේක වාර ස්තුති කරනවා. කරදරයක් නැතුව හම්බෙනවා. ටූටි ටූටි අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ගොවි සංවිධානයේ සභාපතිතුමාලා ඒක ඉතින් හැමෝම අතරේ බෙදී යන්න ක්‍රමවේදයට සකස් කරලා දෙනවා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට.